ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පත්‍රයිසෝ සමනක්ඛාක්මනා සත්‍යතාවාදා සත්වතං අත්තානං ච ලෝකං ච පඤ්ඤාපේති චතුහි වත්තුහි සාදපිතේ සංභවතං සමනක්ඛාක්මනානං අජානං අපස්සං වේදිතං තණ්හාගතානං පරිපතිත විපන්දිත මේවාති කෞරවිනේ සෝගාවද මහා සංඝරත්නය අවසරයි මේ වාසික පාසක මහත්වරුත් සම්බන්ධ කරගෙන අදත් බ්‍රහස්පතින්ම ධර්මදේශනාවටයි මේ මාතෘකාවදී අපි මේ දේශනා මාලාව සඳහාම පොදු මාතෘකාවෙන් තියාගෙන ඉන්නේ සූත්‍ර පිටකයේ දීඝනිකාය මුල්ම සූත්‍රයේ වෙන රක්මජාල සූත්‍රයයි. අපි මේ වෙනකොට දේශනා 23ක් අන්නලා තියෙනවා, අහු කරලා තියෙනවා. අද මේ 24 වෙනි දේශනාවටයි ආරම්භය ලබාගත්තේ. ඒ සඳහා මේ රක්මජාල සූත්‍රයේ සඳහන් නැත්තම් නැවත නැවත සඳහන් වෙන දුරපදයක් නැවත නැවත කියවෙන පාඩයක් තමයි මේ පසුගිය දවස් කීපෙම අපි මාතෘකා වශයෙන් සබා ගත්තේ. ඒකදී සඳහන් කරනවා තත්ත්‍රයෝ සමනක් බ්‍රාහ්මනා සස්සතවාදා සස්සතං අත්තානංච ලෝකංච පඤ්ඤාපේති චතුහි වත්තුහි. මේ සින්වත් බ්‍රාහ්මනියෝ මේ ලෝකයේ සදාකාලික බවක් සාස්වත භාවයක් පානවනවා පිළිගන්නවා. ඒක සම ආත්මයාගෙත් ලෝකයාගෙත් ප්‍රකෘතිය වශයෙන් පෙන්වන්නේ සාස්වත බව, නොනැසෙන බව, සදාකාලික බව. ඒකට හේතු කාරණා කීපයක් නිසායි ඒත් උන් කරන්නේ කියලා සර්වජන් වහන්සේ ඒ තමන් වහන්සේට කලින් ලෝකේ පහළ වෙලා ඒ වගේම තමන් වහන්සේගේ සමකාලීනව ඉන්න සියලුම ශාස්ත්‍රවරුන්ගේ ඒ වාද පිදු කරනවා. එක පැත්තකින් සස්වත වාද පැත්තකින් සදාකාලික බවක් කතා කරන පිළිස ගොනු කරලා කතුන කතාවක් මේ. ඒකට සර්වඥාන් සඳහන තද විශේෂයන් සමනස්සාක්මනාන අජානං අපස්සං. ඒ ලෝකේ සදාකාලිකයි, ආත්මේ සදාකාලිකයි කියලා මේ පින් ඇති සමනස් බ්‍රාහ්මණයෝ කතා කරන්නේ නොදක නොදැන. වේදිත නොදක නොදැන ගත්තා වූ දැනුවක්. සන්නාගතානම් පරිතසිත විපන්දිත මේව. එහි ලකුණු ටික තමයි නැත්නම් සර්වචන්නාතිගේ රෝග නිර්ණය තමයි ඒක තෘෂ්ණාවෙන් ගත්ත දැනීමක් නොදැන නොදක. ඒ වගේම පරිතසිත විපන්දිත මේව. ඒක බයට කරපු දෙයක්, සැලෙන මනසකින් කරපු දෙයක්. බය සහ සැලෙන මනසින් යුක්තව තෘෂ්ණාගතව නොදැක නොදැන කියන කතාවක් තමයි මේ ලෝකයක් ආත්මය සදාකාලිකයි කියන කතාව. ඉතින් මේ අරුවචනසේ මතු කරන්න හදන්නේ සියත්තන්ට දොස් කියනවාක්වත් එහෙම නැතුව මඩ ගහනක්වත් මඩ ව්‍යාපාරයක් නෙවෙයි. මේ අපි වාගේ මාංශයේගේ අනුව විනයනය වෙන විනය ජනතාවට මේ රෝග නිర్ణය කරලා ඒක නැතිකරන්න, ඒ රෝගය දුරකරන්න බෙහෙත් පන්තිය දෙන්න රෝගයේ බරපතලකම පෙන්වන්නයි හදා. මේ සාමාන්‍යත්ව කියන කතාවක් නෙවෙයි. මේ විශාල ඥාතිකිරි සතහැරලා, වස්තුකිරි සතහැරලා පැවිදි වෙස ගත්තා වූ ශ්‍රමණයන් සහ බ්‍රාහ්මණයන් නැත හොඳ සමාජයේ උසස්ම ඥාන තලවල ඉන්න ඇත්තොන්ට වැරදිලා තියෙන හැටි. ඉතින් ඒක අනුගමනය කරමින් යම් කිසි කෙනෙක් අභිනිෂ්ක්‍රමණය කරලා නිස්සරණ ආධ්‍යාශයෙන් කටයුතු කරනකොට මේ සර්වඥා වහන්සේ කොට පාදලා දෙන ආකාරය දන්නේ නැති වුණොත් මේ කියලා දේවල් වලට වැටෙන්න ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ සමනතර අජානං අපස්සම් වේදිතං කියන විදිහට නොදක නොදැන තෘෂ්ණාගතව බයට
හැලෙන මනසකින් කරන ලද මේ දැනුමට පක්ෂග්‍රාහී වෙන්න පුළුවන්. අන්න ඒකට පෙරාතුවම මේ ප්‍රතිශක්තිකරණයක් තමයි මේ ඒ රෝග නිర్ణය කරේ. ඉතින් ඒකෙන් අපි අත්‍යක් ප්‍රයෝජනයක් පරිවිදයක් අරගත්තොත් හොඳ ලේසිම වැඩේ තමයි සමහර අය ඒක නරකට ගන්නවා දුක් වෙනවායි කියලා අපි ළඟ දැන් මෙහෙම දේවල් තියෙනවා නොදක නොදැන. કૃષ્ණාවෙන් බයත සහ සැලෙන මනසකින් යුක්තව දෙන ලද දැනුම ඇත්ත කියලා බාර ගන්න ගැටි අපි ළඟ තියෙනවා කියලා අපි ළඟ මේ රෝගේ තියෙන සර්වඥාන්සේක සාත්තුන් වහන්සේලාට පෙර කාලවල ඇත්තන්ට හේතු කළා කතා කරාට අප ළඟ තියෙනවා ඒක අපි ගලවන්නේ කොහොමද කියලා බලුවොත් උන් සාත්තුන් වහන්සේගේ ප්‍රායෝගික වටිනාකම අපට අදගත් වෙනවා ගැළපේ ඒ බුදුහාඳුරු කියලා වැඳ වැඳ හිටියට බුද්ධ ඥානවලට පහන්පත්තු කරාට හරියන්නේ නැහැ ඒක අවශ්‍යයි නමුත් ඒකදී බුදුහාඳුරුවන් කරන උපස්ම ගෞරවය සිද්ධ වෙන්නේ විස්ම ගෞරවයේ සිටිනවා නම් සර්වචන සඳහා කරන මට මේ ගුණයක් කියනවා නම් නැත්නම් මගේ ගුණ හඳුනනවා නම් හඳුනා ගන්න තියෙන්නේ මොකද්ද මට ඉස්සල බහල වෙච්ච මම කාලේ හිටු මේ සමනස් බ්‍රාහ්මණයෝ පටලවා ගත්ත මේ බ්‍රහ්මජාලේ මම ලිව්වා අන්නේ බ්‍රහ්මජාලේ ඔබලත් තේරුම් අරගෙන මම මේ ලිහුම් මාර්ගය කියලා දීලා තිනු අන්නේ අනුව කටයුතු කළොත් විතරයි මේ සතාවෙන් අන්තයට මේ ස්තුති කරාවේ එනතන් බතුවාදාගාන මහන්සේගේ උපදේශ පිළිපැද්දා වෙන්නේ ඒ නිසා අර විදිය කර කර හිටියට මේ වාගේ දෙයක් අවබෝධ කරන්ට ඒ වාගේ සාමාන්‍ය සුද්ධාලම්බන ප්‍රීතියෙන් කරන වන්දනමාන හේතු වෙනවා හැර මේ වාගේ දෙයකින් තොරව මේ බ්‍රහ්මචාලින් තේරුම් ගැනීමකින් තොරව කවදාකවත් Tamanhi මේ දෘෂ්ටි ගලවන්න හම් වෙන්නේ නැහැ දරුවචන් මහන්සේ කියන්නේ කවුද කියලා ධර්මයේ දැනගැනීමකින් තොරව ආબોධ කරගන්න තමයි. ඒ නිසා අපට සිද්ධ වෙනවා විශේෂයෙන් මේ වාගේ මේ ලොකු අභිනිෂ්ක්‍මණයක් කරලා ඒ සඳහාම කායි ජීවිතයේ ප්‍රේක්ෂ වැඩ කරන පිටක් වශයෙන් මේ ගැඹුරුයි කියලා පැත්තක දාන්න නැතුව ශක්ති ප්‍රමාණය මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. උත්සාහ නොගත්තොත් අපි අර කියන අජානන් අපස්සං වේදිතං කියන විදිහට නොදැනක නොදැන දෙන මේ දැනුම එක්ක පිටින්ම කටේ දාගත්තා වාගේ ඒක හපන්න නැතුව ගිල්ල වාගේ අපට සමහර වෙලාවකට නරක අපක්ෂය වෙන්න ඉඩදී. ඒක නිසා මේක තේරුම් ගන්න ඕනේ. මේ තේරුම් ගැනීමේදී විශේෂයෙන්ම මම මේ පාඩය මාතෘකාට දීමෙන් බලාපොරොත්තු වුණේ මේ පරිසසිත විපංජිතේ නිසා, ප්‍රස්ත බය භාවයේ නිසා, ඒ වගේම සැලෙන මනස නිසා මනුෂ්‍යයා මේ සංසාරේ මේ ආත්ම දිට්ඨිය නැත්නම් සදාකාලික දෘෂ්ටිය නොනැසෙනවා කියන හිතාන දෘෂ්ටි අනුව සැක දාසයක් පහල කරගන්නවා. ඒ සැක දාසය පහල කිරීමට බුදුහාමුදුරෝ දේශනා කළ තියෙන විවිධ ණය ක්‍රමයට කරුණු පහක් ඉදිරිපත් කරගනිමු කියලා අපි ගියේ පාර මතක් කරගත්තා. ඒ සැක දාසය මුලින් මතක් කරගත්තොත් අපිට අතීතයේ පිළිබඳ සැක පහක් සර්වඥාන්සේ වෙන්කොට දක්වනවා. අනාගතයේ පිළිබඳ සැක පහක් වෙන්කොට දක්වනවා. වර්තමානයේ පිණිපතව සැක හයක් දෙකකට දක්වනවා. සියල්ල එකතු කරපුවාම කාලත්‍රයේත අබ්ධහන සයෝ අබ්ධහා කියන ක්‍රමයට 16ක් වෙනවා. අතීතේමම උන්නද නැද්ද කියලා සැකයක් තියෙනවා. මම කවරෙක්ව හිටියද? මිනිස්සේද, තිරිසනේද, යක්ෂේද, ප්‍රේතේද, ප්‍රස්තේද, දිව්‍ය රාජයේද කියලා දෙවෙනි සැකේ. තුන්වෙනි එක ඒ ඉන්න කාලේ මම මිනිස්සෙක් නම් ඒ මිනිස්සේ අවුක මහත කෙනෙක්ද ඉස්ත්‍රියාවක්ද නැත්නම් නරක නිහින කෙනෙක් ආදී වශයෙන් කවරේ කෙබන්දෙක් වුණාද කියලා. ඊට පස්සේ එතන ඉඳලා මම මෙතෙන්ට ආවේ කොහොමද? ඒ පරිණාමය සිදු වෙච්ච හැටි කොහොමද? ඒ සඳහා මම කුමක් කරන්න ලබද? මම දාපි දැන් ආත්මෙදල හොඳන මිනිස් ආත්මවාට අනේ වාසනාවක් ඒක උනේ මෙන්න මේක නිසායි කියලා කිව්වා පිළිබඳව සාමාන්‍ය කාල බිල පැත්තකට වෙනකොට අය ඕනම කෙනෙකුට මේ වගේ කල්පනාවට ලබනවා. මම ඉස්සර ඇත්තටම උන්නද ඒකට හේතුව මේ ක්ෂණික වශයෙන් බිඳි බිඳි ඇවිවි යන නාම රූප කියලා ක්ෂණ මාත්‍ර වශයෙන් නැත්තම් කනික සමාජයට අල්ලලා ගලුවත් මේකේ තියෙන එතන එතන පුරුද්ද පුරුද්ද යන ගමනක් නෑ.
මේ වර්තමාන මොහොත විතරයි තියෙන්නේ. එහෙමනම් අතීතයක් තිබුණාද කියන සැකේ තාමත් ක්ෂණ මාත්‍ර ක්ෂණ භංගුර බාහිරව කල්පනා කරනවා. එහෙම නැත්නම් උච්ඡේදවාදී කියන විදිහට මේ ජීවිතේ මැරලා මෙතනින් හමාරයි ඊට පස්සේ කරපු පිප්පව් නෑ. මං කරපු දෙයට හොඳක් නරකක් වගේ සම්බන්ධ දෙයක් නෑ කියලා හිතන කෙනෙකුටත් හිතෙනවා. මම ඉදීම ওই කියන විදිහට පහල වෙලාවද නැත්නම් අතීතෙ වුණාද. දැන් තමයි මේ හිතවිලි කියලා අපිට හිතනකොට ඔය මේ අහම්බෙන් පහල වෙන දේවල් නෙවෙයි. ඒකයි තියෙන අපේ පරිණාමය කියලා අපිට හම්බෙලා තියෙන ওই දෑවැද්ද තමයි. අපේ මුත්තලා අත්තල මුත්තලා කෙරුවේ ওই ටික තමයි. දීජබ් දීදී හරි උලක්තරක් අහයි ඉතින් කල්පනා කරනවා. හිතියදෝ හිතියනම් කවරෙක් වෙන්නද? සබන්දෙක් වෙන්නද? එතන ඉඳලා මම මෙතෙන්ට ආවේ කොහොමද? ඒ සඳහා මම මොන වගේ දෙයක් නැත්නම් මම කරලා මේ කරගත්ත දෙයක්ද නැත්නම් වෙච්ච සිද්ධියක්ද කියලා කල්පනා කරනවා. අන්ත අතීතයක් ඔය වගේ අනාගතයක්ත් ඔය වගේ. මම දැන් මෙතෙන් මැරලා ගිහලා ඇත්තටම මේ කරපු ණය ගෙවන්න වෙයිද මට? අම්ම පුළුවන් තරම් ණයට කාලය ඉඳ මිනිහෙක් කියලා හිතමු. මට මේ ණය ඇත්තටම ගෙවන්න වෙයි. මට ඔය ගෙවන්න වෙන්නේ නියර්කෙක් වෙලා නැත්නම් කඹරණ මැටි කාගෙන ගොනෙක් වෙලා ගෙවන්න වෙයිද? එහෙම නැත්නම් මම මේ කරපු හොඳ නිසා මට වෙන මොකෙකට ගිහිල්ලා සැප විඳින්න පුළුවන් වෙයිද? මං ඒක විඳිනකොට මොකෙක් වෙයිද? ඒ වෙච්චි මනුස්සයා හෝ දෙවියා හෝ තිරිසනා හෝ කොයි වාගේ කෙනෙක් වෙයිද? තෙදවත් බලවත් කෙනෙක් වෙයිද නැත්නම් බොහොම දුර්ලභ වෙයිද ඉස්ත්‍රි වෙයිද පුරුෂ වෙයිද? ඒ වාගේම දෙකෙන් ඇතෙන්න මාර්ග වීම කෙසේ නම් වෙනවා ඇද්ද? ඒක මේ න්‍යාය ධර්මයක් අනුවදී දිනවනවාද? එහෙම නැත්නම් කරන දෙයක්ද? ඒකේට මට තමම වශයෙන් මගේ ස්වයං ශක්තියෙන් මොන වගේ සම්මාදමක් තියෙනවද කියලා අනාගතය පිළිබඳවත් වගේ හැකියාවක් පහක් තියෙනවා. වර්තමානයේ තේම. දැන් මම පෙර කුංචි කාලේ අවුරුදු 10 15 20 හිටපු එකමද නැත්නම් නිදාගන්න ඉස්සර දවස් රාත්‍රියේ නැගිටිනකොට තව එකෙක්ද නැත්නම් අපි කොහොමද කල්ය කර්ම කරුවා නම් කල්ය කර්ම වෙන කලින් මිනිස්සයයි කල්ය කර්මෙන් පස්සේ 100 වසරේ එක නාමද ඒ ඉස්සර කාලේ දැන් මනසෙන් බලනකොට මම මේ ජයයට හිටියද මම හොඳ නරක දෙක අරගත්ත මිත්‍යා දෘෂ්ටිකව හිටියද සම්මියා දෘෂ්ටිකව හිටියද ඥාන කෙනෙක් ලක් පිළිමි අදහසෙන් කල්පනා කරන කෙනෙක්ද පිළිමි උනා ගෑණියෙක් වගේ කල්පනා කරන කෙනෙක් හිටියද ආදි වශයෙන් ඒ පෙර ගැන කල්පනා කරනකොට අපිට මේ ජීවිතේම ගන්නා අතීතයේ මතකයේ කල්පනා වෙනවා. එතන ඉඳලා ඒ තිබුණු ත්‍රිබන්ධෙක් උනාද කියලා ඉතින් මෙතෙන්ට එන්න ගිය ගමනේදී මම ওই රෑ හීනෙන් කල්පනා කරපු බලාපොරොත්තුවක් ඉෂ්ට වෙලාට මම මෙතෙන්ට ආවේ නැත්නම් පය හැප්පිලා වැටෙනවා වගේ අහම්බකින් මෙතෙන්ට අදගෙන වැටුණා. ඒ සඳහා මම පින් කරන්න ඕනේ කියන අදහසෙන් කරලද මේක උනේ නැත්නම් පින් පව් ගන්න තුරු කරගෙන කරගෙන යනකොට කර්මාන රූපු මම මෙතෙන්ට වැටුණාද? දැන් මෙතන ඉඳලා ඉස්සරහට යනකොට මේ මං කරන දේකින්ද මට මේ වෙන්නේ? එහෙම නැත්නම් මට කෙරෙන දේද? ආදි වශයෙන් එතනත් 66ක් තියෙනවා. අතන පහ පහ මෙතන හයයි 16ක් තියෙනවා. ආන්නේ මේ සැක ටික නිසා තමයි මේ පරිසසිත විස්සන්දිත කියලා කියන්නේ බය පහළ වෙනවා. ඒ වගේම හිත සැලෙනවා. අන්නේ සැලෙන මනසෙන් ප්‍රස්ත වෙච්ච මනසෙන් තමයි ඔය දෘෂ්ටි ගන්න. සංඥා ගන්න ඒකට චිත්ත පතර පතර ඒකට දෘෂ්ටි මට්ටමකට පත් වෙනවා. සංඥා ගත්තත් ඒක මේ කම්බේකට බය වෙලා දුවන ඉවලෙක් කපුටෙක් වාගේ බල්ලෙක් වාගේ ගන්න සංඥාවක්. ඊට පස්සේ ඕක නෑ නෑ මම මෙතෙන් තාලේ මම කල්පනා කළා මගේ අම්මා තාත්තා මට උදව් කෙරුවේ නෑ. එහෙම නැත්නම් මට ගුරුවරු මෙච්චර හොඳට කියලා දුන්නේ නෑ. මම තාත්තා ළමයි මෙතෙන් තාවේ කියලා ඉතින් වාද ගන්න. ඒක චිත්ත ශක්තියක් කරගන්න. එහෙම නැත්නම් කියලා මම මෙතෙන්ද පත් වෙන්නේ මගේ දෝෂයක් නිසා නෙවෙයි අල්ලපගේ දෙවියන් මට ඕනියම් කරපු හින්දා. එහෙම නැත්නම් මට මෙයා මෙහෙම මේ පින්චි පින්චි කියලා කතා කරපු නිසා මේ නිසා මම මෙතෙන් තාවා කියලා කොහාට හරි මේක හේතු කරන් අහගන්න. මේ විදිහට අපි එක හිතට ගන්න. කවුරු කොහම කෙරුවක්වත් මම්මයි මේක කරගත්තේ. එනදා මට අතවලාමයි මේක කරේ කියලා. කුටි කාලයක් කරන දෘෂ්ටිගතේ. ඉතින් ඒක සුව කරන්න බැරි ලේරක්. ඒක එන්නේ අන්නර පරිසසිතේ කියන ප්‍රස්ත බවක්, සික්ඛන්දනේ කියන මේ සැලෙන බවක් අපි මේක සාමාන්‍ය ලෝකේ විවහාරය කියන්නේ සැක. ඒ සැක දාදිනවා තමයි මේ මිනිස්සු සෑවට බීමට එතන වැඩි හැමාර වෙන්නේ. විවේක වෙනකොටම මනස සීවි කල්පනා කරන්න පටන් ගන්නවා. අනේ කල්පනා ක්‍රම දුක්ඛ සත්‍ය ස්වභාවය. ඒ කල්පනා නොකර ඉන්න බෑ. දුකේ ස්වභාවය තමයි මේ සංතාපනස්සෝ පීලනස්සෝ පෙළනෝ. තපරි සහිත කියලා කියන්නේ හාත් වශයෙන් ශස්ත වෙලා ඉන්නේ.
මේ අඩිය කියන්නේ මන කොටලට එරිලන අඩියද අතවලකට අසවල් දේ කොටයිද හිත මත මොනවා වේ ආදි වශයෙන් නිතරම අනිත්‍ය භාවය මත ඇති වෙච්ච සත්‍ය භාවය තියෙනවා. ඒ සත්‍ය භාවයේ නිසා තමයි මේ සැක බාල වෙන නිසා දුක්ඛ සත්‍යයේ හරස්තරක් තමයි යෝග. හැම සංකාර සත්‍යයකම ඔහොමමයි. ඒ අපි හිතාන ඉන්නේ මේ මගේ හිත තමයි මේ නොකමන දහපතුරා හිත ඒක නන්නත්කාර වෙනවා අනික්යත් තුනන් ඉන්න ධායෙන් බලනකොට හොඳට භාවනා කරන වෙන්න කියලා අපි හිතාන ඉන්නව නෑ කවුරුත් එකක්. එක දවසක් අන්තෝරුවක තරුණේ තරුණියක් ඉස්සරහා අනංගේ මේසේ ඉඳගෙන මේක තල්ලේ තියාගෙන කල්පනා කරනවා. බොහොම නිවිච්ච මිනිසයා. අර ඉස්සරහින්නේ සයිඩ් ගන්න ඕන මහත්තයත් අරගෙන ලැබළු විමල් මොනවද කල්පනා කරන්නේ කියලා. එතකොට විමල් කතාවල ඔයා හිතපු දෙයමයි කිව්වේ කියලා සීනි බලප්පේ අයියා කියනවා. ඒකෙන් ගුණ දෙන්නම එකම තමයි. කොහෙද හිතුවත් අපි ඔක්කොගෙම පරිසද්ද විපංසකයෙන් බලනකොට හැම කෙනාම මොන්නේ අජානං අපස්සම් වේදේ ඉතං තණ්හාගතාන පරිසද්ද විපංසිත මේ. ඉතින් මේකටයි මේ බුදුහන්සේ අත තියන්නේ. අඩිය තමයි අත තියන්නේ. අපි හිතන නෑනේ මගේ හිත විතරයි වලප්ප නැත්නම් මගේ හිත විතරයි නොසන්ඩාල අනික ඇත්තනම් බොහොම ගාන්තයි එහෙම නැත්නම් අනික ඇත්තෝ මඩත් වැඩිය මේ නොසන්ඩාලයි ඔක්කොම එක මල්ලියෝගේ ඔය හැම දිනම කිල්ලෝටි උණු ටික ටික තියනයි කියලා අපේ සිංහල කතාවක් තියෙනවා අසිතේ ඉන්න කණුවන්ගේ තෑම තැනම කෙලිලා තියෙන බව ඒකින් අසිත කණුව දන්නේ නැතුනට අපිද අන්නේ වාගේ මේ පරිසත්‍ය විපන්දිතේ නැති කරනවායි කියන එක ඔක ඇති කරගන්න විතර ලේසි නෑ. දෙලෙ විදිහ කියන සංසාරේ පවත්නා වගේ ලේසි නෑ සංසාරෙන් ගැලවෙන්න. ගැලවෙන්න අවශ්‍ය කරන්නේ අසුචි පණියක් බව අසුචි පණුව දැනගන්න එක පමණයි. ඒක හුඟ දෙනෙක් පිළිගන්නේ නෑ. එහෙම දැනගත්ත පමණින් මේකෙන් ගැලවෙයි කියලා කට හිතනවා වෙනම යන්ත්‍රයක් ඇති වෙනම මන්ත්‍රයක් ඇති වෙනම සමීකරණයක් ඇති මේ අසුචි පණුව රත්තරන් පණුවක් වෙන්නේ. නෑ හර්වචනන්ත මතක් කරන්නේ අජානං අපස්සං වේදිතං සංඝාගතානම් පරිසත්ත විපංචිතමේ කියලා සියලු දෙනාම සියලු චිත්තක්ෂණේ දැනගන්න. මම මේ නොදන්නේ නොදැක්ක දැනුමක් මේ ඇසිගතගත් දැනුමක් ඒක තෘෂ්ණාවෙන් බදාගෙන ඉන්නේ අල්ලගන්න වෙන දෙයක් නැති නිසා මේ ත්‍රස්ත වෙත බයයි. බයෙන් මේ පෙළිලා. මේ සැලෙනවට බයයි. මොකද අල්ලගෙන තියෙන්නේ ඊටත් වැඩිය මඩේ චෝපි ඉන්නා. ඉතින් ඒක ඊට වැඩිය මේකෙන් සැලයි. එහෙනම් මේක නැති කරන්න පළවෙනි ක්‍රමයේ වශයෙන් අපි දා ඉගෙන ගත්තේ සර්වඥ වහන්සේ දෙන්නලා දෙනවා මේ ලෝකයේ තියෙන මේ අජාන අපස්ස නැත්නම් නොතන්නා නොදක්නා මේ දැනුම් කාණ්ඩේ නැත්නම් මේ ලෝකායත දැනුම කියලා කියන්නේ ওই දැනුම් සම්භාර නැත්නම් අපේ සිල්ප මේ සේරම සුදු පොදු වචනේ බුදුහාමුදුරුවෝ ඥාන දෙන්නේ සංස්කාර. මේ සංස්කාර අපි ලොකු කරලා විචාරලා හයියෙන් අල්ලගන්නේ අපි සැලෙන නිසා සංස්කාර ඊට වැඩිය හොඳ ඇති කියලා හිතාගෙන ගන්නක ඊට ඒක ඊට වැඩිය අන්තරාය බෝතුවා. ආනේ සංස්කාර මේ විදිහට අපි අල්ලා ගන්නේ අර කියන අජාන අපස්ස මේ සුෂ්ණාගත తত্ত্বය අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාව තනි සංගලෙම තියෙන අවිද්‍යාවක් නෙමෙයි. අලු දෙකකට වැඩ කරා. ඇත්ත ඇති හැටි දන්නේ නැති කම එකක්. වැරදි දේ ඇත්තයි කියලා හිතාගෙන වැරදි වැටහීම තව එකක්. ඒ අපි අල්ලගන්නේ හැම වෙලාවෙම අපටත් ඇටිය දුර්වල දෙයක්. අපි මේ දැනට තියෙන තත්ත්වෙ මේ සැලෙන තත්ත්වෙට වැඩිය බිය දැනෙන තත්ත්වකට වඩා දුර්වල දෙයක් මේ අල්ලගන්නේ. එහෙම හිතෙන්නේ. අපි තා නෑන දැන් හොඳ හයිය අත්තක් තමයි අල්ලගත්තේ. ඉහළින් තියෙන අත්තක් අල්ලගත්තේ ලඩාන වැඩිච්චාම සිරුරටත් වැඩිය හයියෙන් පස්සෙදි නෑ. නිසා සංස්කාරයන් පිළිබඳව මේ විදිහට කලිප්පුවේ දමදම temperature දමදම මේක නම් හොඳයි කියලා මේ සංස්කාර එකක් අර එකක් මාරු කරමින් තොරතොර ගන්නෙ ඒ කාන්තින් මිත්‍යා කටිපත්‍ය විද්‍යා අක්පරිපත්‍ය විද්‍යා කියන මේ දෙක. එක්ක ඒක මේ තිරච්ඡ මේ කුණක් බව දන්නේ. එහෙම නැත්නම් ඒක හිතානින්නවා අනික් කටිට මේක බැරි වුණා නම් මට පුළුවන් කියලා කරටි අදහස් වෙන මෙන්න වගේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මෙන්න මේ පුරුක පිළිබඳව යම් වෙලාවක මේක දැන හෝ නොදැන හෝ සර්වචනන්ත මේ විදිහට මේ සත්වස්වාදය ඇතිකරන්න හේතු පෙන්ලා කියන බව බන අහලා හෝ නාහා හෝ බුදුන් දහම් සංග කියන ත්‍රිවිධ රත්නයක් සංසාර බයත්
සරණ ගිහිල්ලා යම් කිසි කෙනෙක් එන එන අරමුණ මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ආසස ප්‍රසාදය නැත්නම් උදරයේ තින්දීම හැකිලිම එහෙම නැත්නම් කබන කබන පියවරක් පහට සක්ම නේමත යනකොට එනකොට කනකොට බොනකොට සමන් කරන දේ හොඳට බලන්න පටන් අරගත්තොත් ඒ තුලම ඕනේ මරමු උග්‍රතරන් වුණත් එකයි අසුචි වුණත් එකයි බුදුහාමුදුරුවෝත් එකයි දේවදත්ත වුණත් එකයි ඕනෙම අරමුණක් විශේෂම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් අරමුණක් නම් බලාන හිතියෝ ඉස්සල දැකපු දැක්ම නෙවෙයි දෙවෙනි දරේ තියෙන්නේ දෙකට වැඩිය තුන වෙනස් තුනට වැඩිය හතර වෙනස් හතරට වැඩිය පහ වෙනස් මේ දේ ඉලක්කම් කොච්චර කියන්නේ වෙයිද කවදාකවත් අරමුණක් ඒකාකාරව හිතින්නේ නැහැ වැඩි වැඩියෙන් බලන්න 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 නීරසකම මත වෙන බව හැබැයි උනාට අරමුණේ නොදැක්ක රාශියක් ඇති. එතන ආකාර සියල්ලම දැක ගන්න පුළුවන් වෙනකොට පේනවා මම ඉස්සල්ලාම සැරේ දැක්කයි කියලා කියන්නේ ඇත්තට දැකලා නෙවෙයි දැනගෙන නෙවෙයි. ඒ කොනක් පැත්තක් එක දෘෂ්ටි කෝණයක් විතරක් දැක්කා. දෙවෙනි සැරේ බලනකොට ඊට වැඩිය වෙනස් 3 4 5 6 7 8 කියලා අපි නැවත නැවතත් ඒ අරමුණ බලබලා බලබලා ඉන්නකොට අරමුණ හැම වෙලාවෙම පරිණාමයටපත් වෙනවා හැම වෙලාවෙම පරිණාමයටපත් වෙනවා මෙන්න මේ පරිණාමයටපත් වෙන්න 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 ගත වෙච්ච චිත්තක්ෂණේ ඇත්තටම මම දැනගන්න වෙන්නේ හිතේ ඇත්ත ගත වෙච්ච චිත්තක්ෂණේ ඇත්තටම මම දැකගන්න වෙන්නේ හිතේ දැන්නේ දැක්කේ දැන්නේ දන්නේ කියලා අර බලහන ඉඳ එකම අරමුණ පිළිබඳ විවිධ ආකාර පැති කඩ ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග තේන පටන් ගන්න ආන තේනවට තේනවා අපි ඉස්සෙල්ලා මේ දැක්ක දන්නවා කියලා හිතාංකයට ඇත්තටම දැකලා නෙවෙයි. මේ ඇත්ත ඇති හැටි දැකලා නෙවෙයි. අපි මේ මතයකටපත් වෙනවා. තීන්දුවක් කරලා තියෙනවා. තවත් බලන්න කිව්වොත් තව දිගටත් මේක තියා බලන්න පුළුවන්, දැනගන්න පුළුවන් කියලා. අර අපරිමත්‍ය විද්‍යාව නම් මෙතෙක් නොදක හිති දෙයක් දැක ගන්න පුළුවන්. මේ සඳහයිදී භාවනාත්මක කොට මේ කියපු රෝග ලක්ෂණයක් මේ කියන ප්‍රතිකාරණ අධ්‍යාපනයේ එකම අරමුණම නැවත නැවත බැලීම තමයි කළ යුත්තේ. අපි මේකට කියනවා භාවනාව කියලා. ආසේවති භාවේති බහුලී කරෝති කියන එකයි ලබුස්සනාන්තේ මේ බරපතල වචනය කියන්නේ ආසේවණය කරනවා කියන්නේ ඉස්සල්ලාම ආශ්‍රය කළ බව. ඉඳගෙන ඉන්නකොට වැඩිවමට වැටෙන්නේ උදරයේ බිම්බි නැකිරීම දානාපාණය කියන හොඳට ආශ්‍රය කළ බලල මේ පිටින් පටන් ගන්නවා. ආනාපානෙ වැටෙනවා නම් ආනාපානෙ පටන් ගන්න ආසේවණේ පැත්තා. ඊට පස්සේ ආනාපානෙ තෝරගත්තට පස්සේ ආශ්‍රයට භාවිතා කරනවා මේ කිනින්ද ආනාපානෙට වෙන්නේ නැහැ ඔහේ බලන්න. ඔහේ බලනවා කියන එකත් මම ඉතර කැමති නෑ. වචනේට මොකද ඔහේ බලනවා කියවම ලෙඩ කපුතු වල කන්නා වගේ කම්මැලි කමද බුබ්බඩ කමද බලන්නේ. ඒක එහෙම නෙවෙයි. හොඳ අවදි ශක්තියක. වෙන වැඩ බහා තබලා ආනාපානෙම බලන්න. ආනාපානෙම බලනකොට අනිවාර්යයෙන්ම ආනාපානෙ පෙර නොදැක්ක පැති නැත්තම් පෙර අවිද්‍යාවට යට වෙලා තුන බැති නැවත දැකීම තුළින් භාවිතාව තුළින් දැකන්න පුළුවන් නමුත් මේක ප්‍රමාණවත් නැහැ බහුලීකරෝති කියලා ධාත නැවත මේක කරනකොට උන්නේ අපටිපත්‍ය අවිද්‍යාව නම් වූ පෙර නොදැක්ක දේ දැකගැනීමේ ශක්තිය ලැබෙනවා මේ අපටිපත්‍ය අවිද්‍යාව කියන භූමිකේදී පොත් අරින්න වගේ ලිහාන පතුරු ගන්න පතුරු ගන්න යනකොට ඕකේ මැද ඉතුරු වෙන කෑල්ලේ හරයක් අදිනවට වැඩිය නිස්සාරකමයි තියෙන්නේ හරයක් දකින්න නම් කරන වැඩේ තමයි දැන් ඉතින් අර කුණු පැත්ත පැත්තක දාලා හර කොට තමයි හම්බ වෙන නිසා එලේලි එලියා කප කපා නෑ දානවා කියන වගේ සතුටක් ඇති වෙනවා. නමුත් මෙතන හම්බ වෙන්නේ මොකද්ද? උණ ගහක් පතුරු ගහන කොට වගේ පිටම තියෙන හොඳතෝම හයිය හරිය. එන්නේ එන්නේ ගිහලා අන්තිමට මැද හිස්. සත්‍යකාරං කියලා කියන මේකට. කොත්තයි හරේ. සත්‍යකාරං වතං කලක් උණ ගහේ මල් පිපුණට පස්සේ උණ ගහ ඉවරයි. කෙල් ගහේ මල් පිපුණාද කෙල් ගහ ඉවරයි. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ දීලා තියෙන ක්‍රමයේ මේ ආශය වෙන එක නුන භාවිතා කරනකොට බහුලීගත කරනකොට මුලදී මුලදී හොඳ ලොකු හයියක් ඇති හම්බ වෙනවා. ආහන කාගෙන යනකොට යනකොට එන්ජින් එක සිවුම් වෙලා අන්තිමටනේ නැති තැනට එනකොට අපි මෙතෙක් කල් හිතාන්සේ මේක ඇතුලේ හොඳ කාර්යයක් හරයක් මේ ඵලයක් කියේ කියලානේ දෙවන වේගයේ ලං කරගෙන කොට ගාගෙන කබඩා හදාගෙන ලාස්තු ගත කරගෙන කවාණ්ඩා ගාන කියලා දාගෙන වැඩ කරගෙන ඉන්නේ මේක ආරයක් තියෙන කියලා මොකද පතුරු ගහලා පතුරු ගහලා බැලුවොත් එකක් ඇතුලේ යන්න හිස් බවක් තියෙනවා. එතකොට වැරදිව තිබුණා නම් මේක පිළිබඳව අගයක් ආඩම්බරයක් මිත්‍යා ප්‍රතිපත්තියක් ඒකක් පටවෙනවා. ඒකත් බලන්නම
නිස්සබ්දව පස් කරනවා. ඉතින්සල ඇතිලා මෙයන් දෝනේ එකක් තමයි මිත්‍යා ප්‍රතිපත්‍ය අවිච්ඡා කියලා මෙතෙක් නොදැක්ක පැති දැක ගන්න ඕනේ. දෙක තමයි අපරිපත්‍ය අවිච්ඡාගෙන් නොදැක්ක දේවල් දැක ගන්න දැනගන්න ඕනේ. මිත්‍යා ප්‍රතිපත්‍ය අවිච්ඡා කියලා මෙතෙක් තමන් වරදවල හිතාගෙන හිටියේ ඒකේ ඇත්ත ඕන දැනුයි තේරෙන්නේ ඒකේ මේ දෙක වෙනස් වෙනකොට ඕන අවිච්ඡාවට ඉන්න බැරුව යනවා. තේන හරියක් වෙන්නේ හිස් බවමයි, තේන හරියක් වෙන්නේ බලානින්නක වදයක් වෙන එකයි, තේන හරියක් වෙන්නේ කවදාවත් එක හේතුවක් නැහැ හේතු රාශියක් නිසා වෙනස් වෙන මේ සිද්ධියක් වෙන්නේ බවයි, බරුව හරියක් වෙන්නේ මෙව විතරෝ වෙනස් කර තියෙන බව. ඉතින් ඔන්නෝය අවිද්‍යාව සහ මේ සංස්කාර ධර්මයන් අතර තියෙන මේ පරාසය දැක ගන්න එකම අරමුණක් නැවත නැවත බලනකොට මේකට තව එකක් මේ අවස්ථාවේ මම ඉදතු කරන්න කැමති භාවනා යෝගාවචරයක් වශයෙන් දක්ෂින කොට සිද්ධිය සංසිද්ධියේ ඇති වෙලා චිත්තක්ෂණයක් අපමා වෙන්න දුන්නොත් කවදාකවත් අවිද්‍යාවේ අර සිවි ගැලවෙන්නේ අරමුණ මතු වෙනකොටම අප්‍රමාදීව මෙනෙහි කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා එකම අරමුණ නැවත නැවත බලන්න ඕනේ. බලන බන්න වෙලාවේ පහාවෙන්නේ නැහැ. අරමුණ මතු වෙනවා හා සමගම බැලුවොත් තමයි මේන මේ විදිහට අරමුණේ පරිණාමය එන්නේ වෙනස් වෙන බව, එන්නේ සිුම් වෙලා ගන්න දෙයක් නැති තත්ත්වයකට පත් වෙන බවක් පේන්නේ. මේ කාරණා දෙක ඕක තමයි භාවනාවේදී යෝගාවචරය බොහෝ කල් ගුරුවරෙන් ගාව ඉඳලා අවබෝධ කරන්නේ මේ ගුරුවරු මාරු කරන්න එපා. භාවනාක් මේ මාරු කරන්න එපා. ස්ථානේ මාරු කරන්න එපා. අරමුණ මාරු කරන්න එපා. ඉරියව මාරු කරන්න එපා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒතුලින් තමයි මේ මිත්‍යා ප්‍රතිපත්තිය අපරිපත්‍ය පෝෂණය වෙන්නේ. එන්නේ මේ මිත්‍යා ප්‍රතිපත්‍ය අපරිපත්‍ය කියන මේ දෙක ගැළවෙන්න නම් එකම දේ නැවත 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 කියන තමයි මේ බුදුහාමඳුන් එක හොයාගන්නේ. මේක කරන්න යනකොට අරමුණු මාරු කිරීම නැත්නම් ඉරියාපත මාරු කිරීම කියන මේ ඇබ්බැහි ගලව ගත්ත අරමුණු මතු වෙලා පිළිමි වෙනකම් පිළිමු වෙනකම් මුස්කනකම් ඉඳලා බැලුවොත් සත්‍ය දැක ගන්නවා. මතු වෙනවා හා සමගම දැක ගන්නවා බලා ගන්නවා ඒකට පැනලා බලා ගන්නවා කියන එක රත්ත්‍යයකට වෙලා නෝනේ තලා ගන්න. සුදුනේ බාහන පොත්තම තලා රත් මේ යකඩ පුපුරු. ඒකයි රත් වෙන්නේ. අන්නේ වල තමයි අරමුණක් මතු වෙනකොටම ඒක පිළිදි වෙලා නැහැ. ඒක පිළිතුරු. පහුවෙන්න පිළිතුරු. අන්නේ නිසා අරමුණේ මුලට ඇද දැක්කට වැඩි තව චිත්තක්ෂණයකට කලින් තව චිත්තක්ෂණයකට කලින් එන්නකොටම අල්ලා ගන්නා මට්ටමට බලන්නේ තමයි ඒ භාවිත මනස කියලා කියන්නේ ආශේවනේ දේ කරන්න අමාරුයි. භාවිත කරනකොට භාවනා කරනකොට ඔක සිද්ධ වෙනවා. බහුලීගත කරනවා කියලා කියන්නේ ඒක ඇබ්බැහිද. දැකමුදී ඊගාව දවසේ එනකොටම එන්නත් කලින් වගේ දැක පොරොත්තුව බලාගන්න. ඉන්නකොට ඒ අරමුණ පරිණාමයේ බොහොම ශීක්‍ර වෙන නිසා යම් කිසි යෝගාවචරයේ ආනාපාන සතිය පිම්බීමයි කියන වගේ මූල කර්මස්ථානයක් ඉඳගෙන භාවනා කරනවා නම් ඉස්සල්ලාම අරමුණත් එක්ක හිත සමාන්තර වෙන්න විනාඩි 35ක් 40ක් යනවා. එන්නේ තම්පත් කරගෙන, නීවරණ අයින් කරගෙන, අරමුණ මෙනෙහි කරන පුරුදු කරගෙන, හතර දන අල්ලගෙන ආදී අරමුණක් එක්කන සමාන්තරව යනවා කියලා හිත සතුටක් එකලාශයක් වෙන්න විනාඩි 35ක් 40ක් යනවා. පහු වෙනකොට මේ දක්ෂකම් එකම ධනමේ එකම අරමුණ එකම දිශාවට හැරලා එකම වෙලාවට වගේ භාවනා කර යනවනම් තු විනාඩි 15ට 10ට 5ට ගිහලා අන්තර සුදුම හිතනවා වාඩි වෙනකොටම අරමුණ අල්ලගන්න බැරි තරම් සියුම් වෙන්න පටන් ගන්නවා. ඒ අර බහුලීකට කිරීමේ ආනිසංස. භාවනා බහුලීකට කියන එකේ ආනිසංස එතකොටම කොහොම සියුම් තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒකට අර මම කලින්ම යහතවට මතක් කරගමු. සාන්තවට මතක් කරගන්න වැදගත් නැති නිසා නෙවෙයි වැදගත්ම කාරණා තමයි ඒකට එපා කරන ගතිය. ඒක තමයි අරමුණු මාන කිරීම ඔය මේ ඉරියාපත මාන කිරීම සිද්ධ වෙන්නේ. එහෙම නොකර ඒකම බලාංචෝ මේ අපේ සංස්කාරයන් පිළිබඳව මේ අනියම් ප්‍රේම සම්බන්ධ භාවයේ තියෙන්නේ ඕකේ ඇත්ත ළඟින් කන්ටයි. දැකපු දවසේ ඒකට අර අරන් කතාවක් කියනවා ඒ දෙන්න දෙමහල්ලෝ විවාහ වෙලා ගත කරලා ඒ මනුස්සයාට හදිස්සියෙන් වගේ අඹු එපා වුණා. ඊට පස්සේ දීගේ කඩනවලු මොකද කියලා බලන්න ඒ මනුස්සයා කන්නාඩි දෙකක් ඇරියා.
කන්නාඩි ගන්න ඉඳලා බොහොම ලස්සනට අඹු සිඟිත්ත දැක්කා. කන්නාඩි ගත්ත දවසේ දීකයි. ආනුවගේ මේ විද්‍යාව පහළ වෙච්ච දවසේ මේ සංස්කාරත් එක්ක අන්‍යම් ප්‍රේම සම්බන්ධතාවය සාහසේ හෝ එලිපිට අන්ධකාරය හෝ එළියේ ඕක පුළුවන් තරම් තමම තමම පදවිල්ලක් මේ වෙලා තියෙන කෙනෙක් තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි පළවෙනිම ක්‍රමය අර සකදාසේ දුරු කිරීමේ සංස්කාරයන් සංස්කාර වශයෙන් දුක් වීමට උපන්දයක් අබ්බේ සංස්කාර දුක්ඛා මොනම විදිහකින්වත් මේකේ හොදලා ගන්න දෙයක් නැත්තේ නෑ. මුල හොඳයි නැද නරකයි නැද හොඳ නෑ අග හොඳයි මොනම දෙයක් අග ගන්න නැහැ කියනකන් අපි මෙහෙන් හරි කියලා අල්ල. ආ මේක ඒන්නේ ඒ සංස්කාරකා විඥානය අතර තියෙන මේ කටයුත්ත මේ සංස්කාරකා අවිද්‍යාව අතර තියෙන මේ කටයුත්තේ අවිද්‍යාවේ මේ දෙතාවර පහර දීමේ නොදන්නාකම වැරදියට වටා ගැනීමක් නැති වෙන්න නම් ඒ සංස්කාරයන් මතුවෙනකොට මෙනෙහි කිරීම සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙන එක ක්‍රමය. ඒක හොඳට කරගෙන යනකොට ඒ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, සංඛාර විතරණ විසුද්ධි කියන තැනට එනකොට ඔන්නෝ ටික වෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් 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 ඉස්සෙල්ලාම තනන්න තේරෙන පටන් අරගන්නවා සංස්කාරයන්ගේ සංස්කාර ස්වභාවය. ඊගාවට තියෙන ක්‍රමය තමයි මේක මේ විදිහට භාවනාම නොකලත් තර්ක ඥානයට අනුමාන ඥානයට දාලා බැලුවා. දැන් මේ වගේ මනක් ආගෙන ඉන්නකොට භාවනා කරන්න මේ ආත්ම නිවන් දකින්න අදහස නැති වුණා තේරෙන පටන් ගන්නවා. එතකොට සංස්කාරයන් පිළිබඳව සැලසුම් කිරීම, ව්‍යාපාර කිරීම, අනියම් ප්‍රේම සම්බන්ධතා පැවැත්වීම නතර වෙන පටන් ගන්නවා. ඒ සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ ඒ මහලු බ්‍රාහ්මණේ හොඳ දැන උගත් කෙනෙක් සර්වඥාන්සේ ඉදිරිපිට ධර්ම දේශනා දගෙන ගෙදරට ආවන් ගිහිල්ලා ලොකු පුතා බදාගෙන ඇඬවල අනේ පුතේ සියල්ල අහමාරයි සරුවචනසේ සියල්ල අමිත්‍යයි කියනවා. උන්ට කාරණාව තේරුණා කියලා. ඒක තේරුණා කියන්නේ අභාග්‍යයකට. දුමංගලයකට පුතා තමයි හිතේ પરම්පරාවගෙන යන්නේ. සම්මුණ ආගමයි પરම්පරාවේ ඒ බුදලේ ඔක්කොම ගෙන අනිත් පුතා බදාගෙන ගවලු හැදේපත්. දුහංග ඔක්කොම අනිත්‍යයි කියලා. කියන්න කලින් වෙයි. ධර්මඥානෙටම අහු වෙන බමුණට ගැට ගහන කොච්චර හැදුවත් ඒක ඇහෙනවා. ඒ වගේම සර්වඥාන්සේ ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිත්‍යා, සබ්බේ සංඛාරා දුක්ඛා ආදී වශයෙන් ඒ සිංහ නාදේ පවත් කරනකොට දීර්ඝායෂ්ඨ බිල්කොල්ල උගල ඉතාලනේ අපි තමයි ඉස්ලාම ජීවි ලෝකේ පහළ වුණේ. අපි එනකොට තිබුණේ මේක හිස්දීම කවුරක්වත් ඇවිල්ලා තිබුණා. අපිට පස්සේ තමයි අනිකොල්ල ඔක්කොම ආයෙ නිසා ඒගොල්ල අපිට කලින් මැරලා යනවා. අපි මේක සදාකාලිකයි කියලා ඉස්ලාම ආපු දේවතාක්ම ගොල්ල හිතානවා. ඒගොල්ලන් මේක ඇහෙනකොට පහළවනවා. ආ සර්වඥාන්ගේ සින් ලෝකේ දැනගෙන දේශනා කරන අනිත්‍යයි කියයි. ඒ කියන දකලා නෙවෙයි ඒ පහළවන්නේ ඒ අනුමානයයි. ඒක උපමාවක් වශයෙන් සර්වඥාන්ගේ කියනවා සද්දන්තු කුලයේ ඇති සැලින් ගෙනල්ලා රජු රෝගාව රාජ ඥානයක් විදිහට අත්හලේ වැදලා සුදු තුන් අල්ලගෙන කිරකණින් නාවගෙන රාජකීය සම්මාන විදගෙන අනිකුත් අත්තරල මැද අද්ගාල ඉන්නකොට අසල කියන කැලේක සිංහනාද කරන ඇරෙනකොට නැත්නම් පිටිපස්සේ කකුල් දෙක ඈත් කරලා ඒ වෙලාවේ කාපුවා බඩ යන්න පටන් ගන්නවා. මේ ගොල්ලත් එක්ක Taman යටෙක් පාඩු පස්සනට සිංහයේ ශබ්ද ඇහෙනකොට ඔක්කොම ඉවරයි. ආන්නේ වගේ තමයි දෙවනි ක්‍රමේ තමයි ත්‍ර්ථඥානයටම අවුලක් දෙනවා. ඒක තමයි අද බටහිර ලෝකෙට වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ විද්‍යාව දිගේ ගිහිල්ලා අලුතෙන් හොයාගන්න තෑම දෙයක්ම මෙතෙක් භෞතික විද්‍යාව හොයාගත් දේවල් බොරු බව ප්‍රසිද්ධ කියන්නේ. එනිසා විද්‍යාව අවිද්‍යාවක් කියලා කියනවා. එනිසා අලුතෙන් වචන හදනවා චිත්ත විද්‍යාව. මයින්ඩ් සයන්ස් කියන්නේ ඉතින් හිතක් කියන දෙයක් අත් වෙනවා භෞතිකයි හේරම මනින්දක් කරන්න පුළුවන්, ිරංගක් පුළුවන්, මෙතන කරපු දේ කවදැනක් කරුවත් ඒකේ හේ ප්‍රතිඵලම දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔක විද්‍යාත්මක නැහැ. දැන් තේින්න පටන් ගන්න තියෙනවා එහෙම එකක් නැහැ. අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයක් ලැබීම කියන එක අද විද්‍යාවේ ජනප්‍රියම මාතෘකාවක් වෙලාදී. ශක්ති වලින් විවිධ ආකාර පටවි ආපෝ තේජය ලැබෙනවා, හැදෙනවා, නැවෙනවා. එතකොට ඒකත් අන්න ඒ අතීත අනාගත පිළිබඳ සැක පහළ දුර වෙලා වර්තමාන හිතගෙන ගැටයක් තියෙනවා. නමුත් අද අපි ගන්න හිත ඇඳේ මට බලාපොරොත්තු වෙන ආවේ තුන්වෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමයක් කරුවචනාන්තිගේ දේශනාවලින් උත්තර කරලා ගන්න පුළුවන්. මේ විදිහට අතීත අනාගත වර්තමාන වශයෙන් ඇති සැක අර පරිකසිත විප්‍රන්දිත කියපු ත්‍ස්ත ගති සහ බය ගති
මේ හැරෙන ගති දුරු කිරීමට ප්‍රතිපදාවක්. ඒක සර්වඥාන්සේගේ ක්‍රම නැත්නම් මේ වචන මාලාව අනුගත්තු පටිච්චසමුප්පාදයේ ප්‍රතිලෝම ක්‍රමය. අපි දන්නවා පටිච්චසමුප්පාදයේ බොහෝ විට කටපාඩම් කරන්නේ ඒක පෙන්ලා දෙන නිදර්ශනය අනුව අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන. සර්වඥාන්සේගේ දේශනා දිහා බලනකොට පේනවා ඒක වැට එහෙම වෙලාවට ඉස්සල්ල වැටෙන්නේ අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන් ඒ එකේක ධර්මයන්ගේ නිරුක්ත වීම නිසා ඊගා ධර්මයේ පහළ වෙන්නේ ඒ කියන අපි ප්‍රතිලෝම ක්‍රමය කියන පහළට ඉහළට එන ක්‍රමය ආන්නේ ප්‍රතිලෝම ක්‍රමයේ තියා බලනකොට කෙනෙකුට මේ අතීත අනාගත වශයෙන් මේක සදාකාලිකද කොතන සිට කොතෙන්ද ආවලු කොහොම මේ දේ සිද්ධ වුණාද එතන මං කොහොමද කියලා දැන් කොහොමද විඤ්ඤාදි වශයෙන් ඒ කියන සැක වෙනුවට වර්තමානයේම ඉදිරින සංගතිය සංසිද්ධිය වටහා ගැනීම සැක කරන්න එක්ක වෙලාවක් නැති වෙනවා නැත්නම් වර්තමානයේ ප්‍රත්‍යක්ෂයෙන් පේන මේ දේ සඳහා මේ කියන ධර්මය භාවනා යෝගාවචරයේ තේරුම් ගැනීම සඳහා කුංචි දෘෂ්ටි කෝණය වෙනසක් ඉල්ලා සිටිනවා ඒ මොකද අපි දන්නවා සම්ප්‍රදාන කූලව නැත්නම් සම්මතාන් කූලව ජීවිතේක අවසානයේ මරණය. අපි කියන සම්මුති මරණය. එතකන් තමයි මේ තේ. ගණන්කාරකම් සල්ලි තියෙනකන් නම්බුකාරකම් දිලේ තියෙනකන් ආඩම්බරකම් මුදල් තියෙනකන් මේ ඔක්කොම කම් මෙලගින් යනකම්. මේ ටික කර කර ඉන්න මිනිස්සුන්ට කල්පනා වුණොත් නැත්නම් අපිට හේතු ගන්න දෙන්න පුළුවන් ඒ සම්ප්‍රදාන කූල සම්මේ සම්මුති මරණේ කෝවද හැම චිත්තක්ෂණේක අවික්ෂණික වශයෙන් මෙරි මෙරි උපදිනවයි කියලා. මේ සංසිද්ධිය ඇයිද උත්සන්න වෙන්න පටන් ගන්නවා සංසිද්ධියට වැඩිය ආවේග ජනක ආසන්න ගතියකට එනවා. ඒ නිසා මේ කටිසෝපාද කතාවේදී මෙතෙක් කල් ගාක් ඔය සම්ප්‍රදාන කූල අපේ අරුව අතුවා ක්‍රමයේ හැටියට ගියේ ඔය සම්මුති මරණය මුල් කරගත්ත අතීත මරණය අතීත ජීවිතයක් මේ මරණයක් ඒ වගේම අනාගත ජීවිතයක් කියන තුන් භවයක් අල්ලගෙන තමයි. නමුත් ක්ෂණික මරණය ගත්තොත් ඒ තුන් භවයේම මේ වර්තමාන චිත්තක්ෂණයේම අපිට මේ හිත අමතක ගන්න පුළුවන්. අන්නේ ක්ෂණික වශයෙන් ඇතිවෙන අරමුණ එහෙම නැත්නම් මේ නාම රූප ධර්ම ඒකේ වෙලාවේදී පසු නොබ බලබලා බලබලා යන්න පටන් ගන්න ගත්තොත් අප්‍රමාදීව දල්වාගත් වීර්යයෙන් යුක්තව එනේන අරමුණ දිහා අතීතේ දුවන්නේ නැතුව අනාගතේ දුවන්නේ නැතුව වර්තමානයේ මම දැන් මෙතන කියන තැනදීම ගන්න පටන් ගත්තොත් සර්වඥ වහන්සේගේ එතෙන්ට ආලෝකයක් වත්වනවා ඕනම සිද්ධියක් ගත්තාම උප්පාදෝ පඤ්ඤායිති වයෝ පඤ්ඤායිති චිත්තිකස්ස අඤ්ඤතක්ඛම් පඤ්ඤායිති කියලා මේ වර්තමාන වශයෙන් බලනකොට ඒකේ මුලමදාග කියලා තුනක් කියනවා අපි නෝත්පදුමක් කනිනවා එතන ඉන්න ජරාවට පත් වෙන ජරාවෙන් නැහැ. ඒ තමයි මනුෂ්‍ය ජීවිතය, සත්ත්ව ජීවිතය, ගහකොළ, ගස් හඳ, ඉරතරු ඔක්කොම ওই ටික තියෙනවා. ඒක ඉතින් බලන කාලයට යට වෙනවා. ඒකට කාලාන්තරයක ඊයේ කියලා කක් දෙනවා, අද තියෙන, හෙට තියෙන. මේ මොහොතේ ඇති වෙන උප්පත්තියත් මේ මොහොතේම ඇති වෙන ඒ පරිණාමයක් වෙනස් පහය. ඒකේ ප්‍රේවීම දකින්නවනම් ක්ෂණික මරණය තුළ ඒක ඔය බැලු බැලමට පේන්නේ බොහෝ විට බලා සිටීමේ ලංව බැලීමේ ආදරෝ වැලීමෙන් තමයි මේ සර්වඥාන්සේ යෝජනා කරන මේ මූල ධර්මයේ විප්‍රමේය සත්‍ය අසත්‍ය බව දැක ගන්න පුළුවන්. ආනේ විදිහට චිත්තක්ෂණයක තියෙන උපාද චිති භංග කියන මේ තුන දැක ගන්න උත්සාහ කෙරුවොත් ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා මේ වර්තමානයේ මේ තිතිය එන් වර්තමානයේ මේ වෙන පෙරලිය පරිණාමය අහේතුකෝ නෙවෙයි. උපාදයක් තියෙනවා. ආනේ උපාදේ දිහා බලනකොට ඒ උපාදේ වෙලා තියෙන ඉතිසල චිත්තක්ෂණයක තිබුණු යම් යම් හේතු ධර්ම රාශියක් නිසා. ඒක නිසා වර්තමානයේ යම්ම චිත්තක්ෂණයක අපි උපාද තිති භංගවල තිති අල්ලගත්තොත් ධර්මසයාට උපාද තිති දෙකම දැක ගැනීම තමයි ඒක සඳහා අත්‍යන්ත කිච්චුම ආසන්නම කාරණා. මේක තමයි මම හිතන්නේ ඔය නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්‍රහ ඥාන කියලා දෙකට කඩලා පෙන්වන්න හේතුව අපි ඉස්සල්ලාම නාම රූප වශයෙන් ඒ චිත්තක්ෂණය අල්ලන.
චිත්තකින් තේ නාම රූප කොටස අල්නවා. ඒ ආස්වාද කරනකොට මේ ඇතුල් වෙන හුස්ම ඒක මොනා නාස්තුරු කරවාගෙන ඇතුල් වෙනවා. ඒ බව දෙන් කිරීමෙන් දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ පිටදීම නෙවෙයි කියලා වෙන් කරලා දැනගන්න පුළුවන් ඇතුල් වෙනවා. ඇතුල් වෙන බව. ඒක ඇතුල් වීමේ හැපීම රූප ධර්ම කොටසක් නම් ඒක පිටදීමේ වෙන්කොට දැනගැනීම නාම කොටසයි කියලා කියනවා. මේ පින්දී මේ ආස්වාදයක ඇතුළු නාම රූප දෙක පිට වෙනකොට මොන නාස්පුඩු පුරවාගෙන ආකාශයේ හැපිගෙන පිදුතලේ ඇතිගෙන හෝ පිට වෙනකොට ඒකේ පිරිමදින ස්වરૂපය රූප ස්වභාව රූපණ ස්වභාව දෙරණ ස්වභාව ඒක ඇතුළුනේ වෙනකොට දැනගන්න පුළුවන් ගැතියක් තියෙනවා ඒකට කියනවා නාම ස්වභාවය ඒක හැම අරමුණේම නාම රූප දෙක වෙන් කරන යනකොට අපිට හරියට කඳේ යවිදින්න වගේ වර්තමානෙම කරගෙන යන්නේ අන්නේක දිගේ යනකොට සිතිය පහළ වෙනවා නේද ධම්මච්චිති කියලා මේක කොහොම සිපිලට පටන් ගත්තේ කියලා තේරෙන්න පටන් ගන්නවා මේක හරිම මායාකාරී ස්ථානයක් මේ සම්මත ලෝකයේ මේ සබ්බයත්කත් ලෝකයේ විස් බඳින්නේ හැංගිලා නටනකොට තමයි ඉදී නඩා නමුත් සිතිියම නැතින කොච්චර නැතුවත් එලිපිට කොච්චර විස් බඳින්නත් හැංගිලා නටන්න දෙපායි ඉන්නේ කවදා හරි ඒකද බඳින්නේ ඒක නෙවෙයි අරන් ඒකම කියලා හිතාගෙන මෙත් කියාගෙන දොරට බැදීමක් කරන්නේ දෙර දහගෙන තිර දහගෙන හඳුන් කුරු පත්තුන් එළියට දානවා එතකොට වෙස් බඳලා තමයි හැංගි හැංගි තමයි වෙස් බඳින්නේ බුදුහාමුදුරෝ මේ ලෝකේ මෙවට කියන්නේ කුණු වරප කියලා බුදුචානන්සේගේ ක්‍රමානුකූලව පෙන්වා දෙන සුබ නටනදි හොඳට බලපන් ඒකෝත් නම් පේන්නේ මේ දේවදූතෙක් මේ කර්ලියට ඇවිල්ලා තරපත පාලනෝ නටනයි කියන. නමුත් නටන නටන යනවා බලන්න ඉන්නකොට පේනවා මේ වෙස් බලවකට පැති නිකන් මිනිහෙක් විතරයි ඔබදී. පොඩ්ඩක් ඉඳලා දැකගමු කුණු පාලගිය හරි කවුරුන් කියන්නේ මිනිහා තමයි. ඒත් වෙස් බඳලා එනකොට නම් මහ විකාර තිබුෂණ තියන තේද තියන. මෙන්න මේ විදිහට වෙස් බල බල ඉන්නකොට හිත අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක් තමයි මේ වෙස් බඳින තැනට හිතයක්. හැමදේම හිතුවෙන මනස ජීවිතේ කුණු වාර පහදී කරුවෝ. බලේ කම් වෙන්නේ කරුවෝ. මේ පින්නන්නේ නැහැ පිරින් පැත්තට බලන්න දෙන්නේ නැහැ. බබා දොරට වඩනකොට නම් ඔන්න කවුම් පුච්ච. එතකොට බබා එළියට ඇවිල්ලා. කොන්නත බබා බල බල ඉනකොට තියෙනවා බබා දිග දුන්න නෙවෙයි. මෙන්න මේ ආවල් සිද්ධිය මේක එළියට එන්නේ කියලා ප්‍රසූතිය දැක ගන්න පුළුවන්. ප්‍රසූතියට ඉස්සෙල්ලා පිළිසින ගැනීම දැක ගන්න පුළුවන්. මේ සේරම අන්ධකාරේ වුණාට එලිපිට තමයි නටා. බුද්ධජාන වහන්සේ ලෝක සම්මත සදාචාරයේ ඉඳ කියලා නටන නැටුම දිහා හොඳට බලන්න කියනවා මත්තු වෙන තැනට ඇහැ තියාගෙන. එකක් කොහෙන්ද එන්නේ කියන එක. පෙර යෝනිසමනිකාරය කියලා කියන්නේ ඕකට. කොන්න යෝනිසමනිකාරයෙන් බලාන යනකොට ඕනම සංසිද්ධියක් නැතිල බලන්න. එනකොට වෙස් බඳපු තැන තියෙනවා. ආනේ වෙස් බඳින තැන තමයි જાතිය නම් නටන තැන සිටිය නම් මෙන්න මේක නිවන් දකින්නට නතර නොවි මුලට 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 ආවි. මේක ක්ෂණික මරණයම ඉදිරිපත් කරගන්න ඕන සාමාන්‍ය මරණයදී මම කරන්න වෙලාවක් නැහැ. වැඩි පණ යන වැඩි. මේ ක්ෂණික මරණයේදී මේ හොඳට තරුණෝදේ තියේදී, චේතනීය නිල්ව තියේදී, තරුණහම තරුණකම තියේදී පටන් ගන්න පුළුවන් කරගෙන බැලුවෝ. ඒ චිත්තක්ෂණේ මත වෙන අරමුණ බලන හේතුව අරමුණ මත වීමට හේතුව ටික 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 තේරුම් ගන්න. ධම්මච්චිතිය මේකට කියනවා උපාදිතී භංග වලින් අපි ඉස්සල්ලාම සිද්ධිය ඇති වෙලා නේරුවාට පස්සම අපි සිද්ධිය දකින්නේ සිද්ධිය අපිට ඇස් වගේ. ඇහැ ගැහෙන්නේ. එහෙම නැත්නම් එහෙම සිද්ධිය දන්නේ නැහැ. මේ සිද්ධි වාසි සිද්ධ වෙන්නේ අපි එකකට ඇහැ ගමුණාට පස්සේ අපි එතකොට දකින්නේ ඒක හොඳටම වරිච්ච අවස්ථාව. නමුත් ඒක දිහා හුඟක් වෙලා මේ සිද්ධියම නැවත නැවත වෙන දේ බලන් හිතුවොත් එනවා මේ සරණ කමට ඕදේට මත වෙලා ඉඳි ඉස්සල මේකේ ලා අවස්ථාවක් තියෙනවා. සිංහ අවස්ථාවක් තියෙනවා. ඒකේ බලාන 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 යනකොට මේ හොඳට ඕද වැඩලා පිට වැඩලා විශේෂ ශක්තිමත් වුණාට පස්සේ මේක ජය ගන්න පරාජය කරන්න බැරි වුණාට ඒක ඉතාමත්ම තුනි ලදරු අවස්ථාවකින් මත වෙලා ඉන්නේ අන්න එතෙන් යන්නේ යන්න අපි බලවත් වෙනවා සිද්ධ දුරේ. කුරුවෙන් කපන කන්න කුවේ නැතුව ජීවිතෙන් කඩන්න පුළුවන් අංකුරේ දැකගත්තොත් අපිට පේනවා මේ අංක අවස්ථාවල මෝරණ දක්වා පමාරුනොත් කිසිින්ද වැරෙන්න දුන්නොත් අපිට පොරොවකම කපලා ඉවර කරන්න බැහැ. ඔව් භාවනා කරනකොට තේනවා හැම දෙයකටම හේතුව ඉතාමත්ම ලපටි ඉතාමත්ම තුනි මේ හොඳටම ඩක්ටෝපේන තමයි වෛද්‍ය තාක්ෂණය. ඕනෙ ඉඩක් අවු කෙරුවොත් ඒකෙන් පිටරට ගිහිල්ලා තනියම කරන්න බෑ.
හැබැයි රෝග මූල අවස්ථාවේදී කුණු වතුරටයි ලුණු වතුරටයි සමීප කරන්න බැරි ඉඩක් නැති බව ලෝකයා දන්නවා. විශේෂම වෛද්‍ය ශාස්ත්‍රවල ඔය ජාත්‍යන්තර මුදල් ලෝපේන ගන්න සංගම් වල කට්ටිය දන්නවා උණු වතුරටයි ලුණු වතුරටයි සමීප කරන්න බැරි ඉඩක් නැහැ. හැබැයි මේ මූල අවස්ථාවයි. ඒගොල්ලෝ කියනවා ඒ වගේ කලබල වෙන්න එපා. ඕගොල්ලෝ ඒක පන්නන්න. ඒක අපි වන්න විශේෂඥ වෛද්‍යවරේ එයා අල්ලලා දෙයි රෝග හේතුව බඩ පඳුල්ලන්න ඕනේ. ඊට පස්සේ එයා තුන්දුවක් දෙනවා අපේ කම්පැනි බඩු ගන්න. අපිත් ඔයගොල්ලන්ට හොඳ ලස්සන පැකට් එක දාලා පොලිසියෙන් අහුරලා මෙන්න බේස් වෙන දැන් ගාලේ වල හැංගිව කරගන්න ඉන්නේ. හරුවත් යන අසෝකෙන් දැනගෙන තමයි බවහට වෙන දුක දුක සතහට වෙන බව දුකට වේදනන් කියලා ඒ රෝගේ හැමදාම මතුවෙන කුංච අවස්ථාවකින්. ඒක නිසා විපස්සනා ආරජී කතාවක් කියනවා අපේ ශරීරයේ අවුරුදු 7කට දැරියා 100ක් වෙනස් වෙනවා. ඕනෑම ලෙඩක් ආහාරලා හැවතුම් පැවතුම් වලින් අවුරුදු 7කින් හරි කරගන්නවා. ඒකේ සම්භාව්‍ය විද්‍යා පොත් තුන ප්‍රසිද්ධියම ලියනවා ඕනෑම ලෙඩක් මුලින් ඇල්ලුවොත් හනිප කරන්න පුළුවන්. ඒක මේ කාලය රෝගේ දියා පරීක්ෂා කරන්න. එන්නකොටම රෝගේ යට කරන්න යන්නවා. එන්නකොටම බලන්න ඕනේ මොන තත්ත්වද කොහොමද මේක මතුනේ කියලා බලුවෝ. ඒ බලන එක ඉතින් හැටි හැබැයි ඒක විවේක බුද්ධියට සිද්ධ වෙන්නේ ඒක දිහාම පෙර පූර්ණික මොළින් තොරව නිරීක්ෂණය කරන. කරගෙන කරන ගියාම මේ පුත්තේ කඩන්න පුළුවන් තරක් එනවා. ආන්නේ වගේ මේ උපාදටිදි භංග කියන්නේ මේ සංසිද්ධි තුනෙන් මැද කොච්චර ගොරෝසුලා කෙලෙසක් අපිට ආවත් ඒක නැවත නැවත බල බල හිතියෝ ඒක එන්න මීට මොහොතකට කලින් ඊට වැඩිය තරුණ ලපටි අවස්ථාව දැක ගන්න පුළුවන්. අනේ අභාග්‍යයකට වගේ මේ ක්ලේශයක් මතුවෙච්චාම මේ ක්ලේශේ එන තැන දක්වා නිරීක්ෂණය කිරීම පාපයක් විදිහට තමයි මේ සම්මත බුද්ධ අංකාරෝ උගන්වන්නේ. කෙලෙස් බලන්නේ බාගවන් මකල්ල ගන්න ඕක නැති කරන්න ඕක යට කරන්න කියලා ඉතින් ඒකට බලිත වෙල් කරනවා. නැත්නම් ප්‍රතික්‍රියා කරනවා. සාදාකවත් ඒ රෝගයේ මූල ආරම්භය අල්ලන්න වෙනවා. අන්නේ මූල ආරම්භය අල්ලන්න කෙලෙස් බව දන්නවා. මේ කෙලෙස් තමයි දැන් මං කෙලෙස් වලින් ආතුර වෙලා. ඒක දිහාම බලන්න. සතියෙන් යුක්තව බලන්න. අප්‍රමාදීව බලන්න. හොඳටම රාගය ඇවිල්ලා රාගය දිහා බලන්න. ද්වේෂය ඇවිල්ලා ද්වේෂය දිහා බලන්න. තමන් මෝඩේ අන්ධකාරයේ ඉන්න බව දන්න. අමන්නේ මෝඩයා මෝඩයා බව දන්නම බුදුහාමුදුරු දෙක පඬිතුයාට වැඩි විතරයි දෙවෙනි වෙන්නේ ඒකම පොහ පඬිති. ඌ අදුමාන මෝඩකම වදන්න. ආන්න මෙතෙන්ද අඳනන් මෙන්න මේ දෙවෙනි ක්‍රමයේ සැකදුරන ක්‍රමයේ තමයි ප්‍රතිලෝම ක්‍රමයේ සිද්ධිය වෙච්චාමයි. ඒකට කලබල වෙන්න එපා. හේතුව කර්ම වෙන්න පුළුවන්, චිත්ත වෙන්න පුළුවන්, උත්ති වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්. දැන් සිද්ධිය වෙලා. දැන් ලේපිත අහුවෙලා. කලබල වුණොත් තමයි අපිට මකන්න උත්සාහ කරන්නේ. ඔබ සදාචාරයෙන් මනින්න උත්සාහ කරන්නේ නැහැ. ඔබ දෙයක් බැලුවට කවදාකවත් කාජ අපරාධයක් වෙන්නේ නැහැ. සිද්ධාදී උතුමන් වහන්සේලා අපි පහත් කළ සලකන්නේ නැහැ. ඒක නිසා සිද්ධිය එහෙම ගලලා කලබල වෙන්නේ නැතුව මම ඊට පස්සේ මේ උමර ජීවිතය ඕව වෙනවා. ඊට පස්සේ මේ ජීවිතේ වෙන මේ චිත්තක්ෂණයට කලින් මේක දැක් ගන්න ඕනේ කියලා රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ මතුවෙන මතුවෙන අවස්ථාවේ මුලින් මුලින් දැක් ගන්න උත්සාහ කළොත් අපිට තේරෙනවා මුලට යන්නේ යන්න පාලන ශක්තිය අපට එන. ඕක කොහොමමයි ආනාපාන. ආනාපානේ බලනකොට මුලින්ම අවුගෙන නාස්පුඩු පුරවාගෙන යන ගුරුවරු ආනාපානේ මැද විතර. කරගෙන කරගෙන යනකොට අපි යම් අවස්ථාවක් වෙනනම් දීගං වාත සන්තෝෂී ගං අත්ත සාමිච්ච ප්‍රජානාති රත්සං වාත සන්තෝ රත්සං අත්ත සාමිච්ච ප්‍රජානාති කියලා ආස්වාද ප්‍රසද්ද සම්පිති වෘත්තිනෝ සබ්බ කායි පටිසංවේදී අත්ති සාමිච්ච සික්කති. ආස්වාදයේ මුල නැද අග දකිමින් දකිමින් ආස්වාද කරන්නේ. එතකොට මේ යෝගාවචරයට දෙන්නේ අර හැප්පෙන ගොරෝසුන ආස්තු ප්‍රවාගෙන ඉන්න ඉස්සරලා ආනාපානේ ලදරු ලපටි අවස්ථාවක් තියෙනවා ආස්වාදයේ. ඉස්සර අපිව දකින්න තරම් සියුන්නේ. දැන් දකින්න ආස්වාදයේ මුල නැද අග ඔක්කොම බලන්න ඕනේ කියනකොට ඒ ගොරෝසුන ආස්තු ප්‍රවාගෙන යන ඉස්සරලා ඒ තත්තරපත් වෙමින් තියෙන මතුවේමින් කියන මොහොතේමින් කියන ආනාපානේ මුල හරිය පේනවා. තව ඉස්සරහට යනකොට පේනවා මේක කෙලවරක් නැති තරම් ප්‍රස්වාසයේ කෙලවර වෙච්ච තැන ඉඳලා ආස්වාසයේ මේ දැනෙන තැන දක්වා අන්ධකාරයේ සිටින වැඩ රාජකාරී ගොඩාක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියන දැනෙන්නේ නැහැ. ඒක මේ ලේසියකට කාරුවටක් කරන මොඩකම. ඒ අරමුණු බලබලා හිතුවත් අපි ටිකෙන් 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 ආස්වාසයේ ප්‍රස්වාසයට මාරු වෙන තැන ඉඳලා ප්‍රස්වාසයේ ආස්වාසයට මාරු වෙන තැන ඉඳලාම දැනුණත් නොදැනුවත් කිව්වත් නොකිව්වත් පරිණාමයක් සිදුවේ. ආන්නේ මේ මුලට ඇදීම තමයි පස්සේ පරිඥාණය කියලා කියන්නේ.
මේක තමයි විපස්සී ලබුවචන් වහන්සේ තමන්ගේ සර්වඥතා ඥාණයට බෝධි සම්භාරයේ පුරණ කාලේ අවසාන ආත්මයේදී උත්සාහ කළා කියලා. එතුමා දැකලා තියෙන හතර පෙර නෙවෙයි මරණයේ ප්‍රශ්නයක් ආවේ. මුදිනුවට කල්පනා කරාලු මේ මරණ මිනිස්සු දිහා බැලලා මැරෙන්න ඉස්සරලා ජරාව පාරේ. ජරා ලබුණු පහළ වෙනවා. ජරාව පහළ වෙන්නේ ඉස්සරලා උප්පත්ති ලබුණු පහළ වෙනවා. ඒක නිසා මුදිනුවට කල්පනා කරන යනකොට මේ දීර්ඝ මේ ආර්ය පරිශ්‍රයේ පස්සේ මරණයට ආසන්න හේතු උප්පත්ති කියලා තේරෙනවා. ඔයත් සංකේණාන කාර්යයට අවුලයි. ඒකට ඊට ඕන නැතිනේ ඉක්කතුනාට පස්සේ මොමෙරි ජීවත් වීම යොන්න මිනිස්යාද වෛද්‍ය විද්‍යාව හොයන්න හදලා. එහෙම නැත්නම් ඔය මේ මේ ආයුර්වේද කියන්නේ තෝකටමනේ. මොමෙරි ජීවත් වෙන්න. තරුණකම රැක ගන්න. නමුත් මේකට මොමෙරි ජීවත් වෙන්න සුත දෙන්නට උන්ට ඕනෑ කිව්වා මේක නිකම්ම මූගල කතාවක් වගේ තියෙනවා. නොකියම නෝක තාම මොකද උපත්ති ගැනම මංගල කාරණා. ඕක නේද මොනවාක් කරන්නේ. එතන උපත්ති ලැබපු මිනිහා නැවත නොඋපදී ඉන්නවයි කියන කල්පනා කරනවා කිව්වා මේක ඉතින් සීදී වෙනවා ගැනීමක් වගේ පේනමුත් දෙපැත්ත ලැබෙන්න ආසේට බුදු වෙන්නේ ඉස්සෙල්ලා කල්පනාලා තිනව මරණයට ආසන්න හේතුව උපත්ති. නැත්නම් ජාති ජරා මරණ පිළිවෙතයි ගන්න. මේ උපත්තියට හේතුව පෙරක කර්ම නිසා එකම් භව කර්ම භව කියලා මේක සාමාන්‍ය අභිධර්මයේ වචනේ හදාගෙන තියෙනවා කර්ම භවයේ තියෙන සාකල් උපත්ති වලකන්නේ උපත්ති ඍණුන් මරණය වලකන්නේ ඒකත් භවයට හේතුව දිගට තෘෂ්ණාව තෘෂ්ණාවට හේතුව වේදනාව වේදනාවට ස්පර්ශය ස්පර්ශයට හේතුව මේ සලආයතන සලආයතනට හේතුව නාම රූප හේතුව විඥානය කියලා පිටිපස්සෙන් 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 නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියන තැනට එක හැල්ලෙන්න කියන්නේ. ඒ තරම් ඥාන ඥානවන්තයි ශික්ෂණ සුද්ධි සම්පන්නයි මරණයේ හේතු මේකයි මේ දිහල විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය විඥාන කියන අර රේඛීය ගමන සරල ගමන එතනදී යන හිටලා තියෙනවා. එතන නිකන් හරියට මේ ඉරි ඉස්සලා පුරු අතුමැටි මිච්චේක මැටිරික් එකක් ගමල ගැහුවාගේ අල්ල බදා ගන්න කතියක් තියෙනවා. මරණයට හේතු නම් ජීවිතේ නැත්නම් ඉපැත්මයි පැත්මට හේතුව නම් කර්ම භවයේ ආදිවාසී ලක්ෂණයට ගිහිල්ලා තියෙනවා. හරි ඥානාම රූපත්‍ය තමයි විඥාන විඥානපත්‍ය නාම රූපං කියන තැනට ගියාම හරියට ගලකට රබර් බෝලකින් ගමල ගැහුවා වගේ තොලා ගන්න තියෙනවා. සච්චුදාවත් සම්පූර්ණයි. මෙතන කල්පනා කළා කියනවා මෙතනින් එහාට යනවා. නාම රූප නිසා විඥාණය වෙන එක විඥාණය නිසා නාම රූප වෙනවයි කියන එක අවදාකවත් තර්කයෙන් සාහනවා වී කියව යන්න බෑ. ඒ විදිහට කල්පනාව කියන්න බෑ මම දැන් මෙතන කියන ප්‍රත්‍යක්ෂයෙන් පමණමයි. කොහොමද මේ අද විශාල වාදෝට හේතුලා තියෙන්නේ අපි මේ අන්තරාභවයක් තියෙනවද ගන්ධබ්බේක් ඉන්නවද මොකද වෙන්නේ කියලා ඉතින් හරියට කතිය ඔව් කියලා රණ්ඩු කරන කතිය නෝ නෑ කියලා රණ්ඩු කරන කතිය තියෙනවා. ඒ කියන්නේ හොඳතෝම ඔව් කියන හෝ නෑ කියනකොට වර්තමාන දෙපන්නලා කියන එක නම් කියේ. අදාළ නැති සංසභා බිස්නස් එකට ඔළුව දාලා කියලා කියන්නේ. කල යුත්තේ ඒක ඉන්නකොටම Taman වශයෙන් දකින්න එකයි. විඥානේ නැතුව නාම රූපෙට ජීවත් වෙන්න බෑ. නාම රූපෙ නැතුව විඥාන ජීවත් වෙන්න බෑ. කොහොම තමයි ප්‍රතිසංදික්ෂණය සිද්ධ වෙන්නේ? මෞගවේ යතා වූ නාම රූපෙට මේ විඥානේ බැසගන්න. කෙනේ මෞගුදේ තියෙන්නේ හුදු රූප කොටසක් නෙවෙයි. නාම රූප කොටසක් තියෙනවා. ඒ නාම රූප හරි පිළිතුරුයි. අකීතත් එක සංඥාතේ ගැළපෙලා නැහැ. අන්නේ පිවිතුරු නාම රූපයක් සූදානම් වෙලා හිතේ නැත්තම් විඥාණයට බැස ගන්න බෑ. ඒකට විඥානේ වීදිනේ ගැදියා කියනවා. අර මේ නාම රූපේ කියන කල්ය පිළිහිලා යනවා ගබ්බාවේ. හරියටම මේ නාම රූපෙට විඥානේ බැසගත්තට පස්සේ අන්න පරණ තියෙන කර්ම ශක්තිය ඔක්කොම අර අලුත් නාම රූපෙට එනවා. ඊට පස්සේ අපි කියන එක ඉති ප්‍රතිසංදී ගත්තා. ජාතිය පටන් අරගත්තා කියන්නේ. ඉතින් ජාති පටන් ගන්න ඉතින් දුකක් විදිහට පේන්නේ නැත්නම් ඉතාමත් ප්‍රතිතුරු වෙලා. ඇලුවෙන්නට වෙන්නේ මංගල කාරණාවක් හරි. දැන් ඉතින් බඩේ හම්බ වෙන්නේ හදා. මොකද මේ දුකක හට ගැනීමක් මරණයක උප්පත්තියක් කියලා කාටවත් හිතෙන්නේ නැහැ. මෙන්න මෙතෙන්දි ගියාට පස්සේ අර්ථයෙන් එහා පැත්තට යන්න බෑ. ඊට පස්සේ ඔය ඒ වුණා හිතේතන ඉඳගෙන දිගටම මේවල තියෙනවා නාම රූප නිසා විඥාණය වෙනවා විඥාණය නිසා නාම රූප වෙනවා. නාම රූප නැතුව විඥාණයට බෑ විඥාණය නැතුව නාම රූප බෑ. ඒක නිසා ඉති ඉමත්යෙන් අතති ඉදං නොහෝති. ඉමත්ත නිරෝධා ඉදං නිරුද්ධති.
මේ නැති කල්ලි මේ නොවන්නේ. මේ නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වන්නේ. එතකොට එකක් පැහැදිලි වෙනවා සර්වබලධාරි දෙවියෙක් නෙවෙයි නාම රූප විඥාන අතර පැටලෙILLා තියෙනවා. මේ සංසිද්ධිය අනිවාර්යම වෙන දෙයක්. කර්ම තියෙන තාකල් මේක වෙනවා මට කර්ම තියෙන එක වෙනවාමයි කිව්ව අනිවාර්යයෙන්ම සත්‍යක දිච්චට වැඩ. මොකද කොරන්නේ ඉතින් කරපු කර්ම තියෙනවන්නේ දෙල ඉතින් පස්සක්තාවේ. නමුත් මේක එතන හට ගන්නා වූ ප්‍රතිපන්න ධර්මයක් කියලා දැනගත්තා නම් මේ නැති කල්හි කියන එකට හුදුව දීක යනවා. එතකොට නාම රූපයක් නැති කල්හි විඥාණයට බැස ගැනීමක් නැහැ. කොටින් මානාපාන හොඳතෝම ගෙවිලා. ආම ඇත්තට නාම රූප ගෙවිලා නැහැ. නාම රූප තුනීරේගෙන යනකොට අපි අන්දමන්දලේ මේකනේ. දැන් මොකද කරන්නේ? දැන් විඥාණයට බැස ගන්න තැනක් නැහැ. එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපද තිබුණ විඥාණය දැන් අනින්ද්‍රිය ප්‍රතිපද වෙන්න වෙන්න අපි අකරනවා. අපි කියන කොතන ඉඳගෙන හිටියක් දන්නේ නැහැ කොච්චර වෙලා ගියාද කියලා දන්නේ නැහැ කියන්න දෙයක්වත් නැහැ ආදිවදී ඒක සම්පූර්ණ අභාග්‍යයක් දුර්භාග්‍ය ලක්ෂණයක් විදිහට දකිනවා. මොකද මේ නාම රූප තුනි වෙන වෙලාව. ඔබ සමතෙත් ඉන්නේ. විපස්සනා අරගියාට පස්සේ ඔය අපි පස්සෙත් අද අසුත කරගත්ත සංඛාරෝපේක ඥානය පැනලා සුද්ධ විපස්සනා කරනවා. ඊපස්සේ මේ නාම රූපයගේ ගෙවා ගැනීම දැක්ක දැන්න දැන සිටින විශේෂයෙන්ම භංගඥානයේ හරිය ගියාට පස්සේ මේ නාම රූප ගෙවෙන්න 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 යෝගාවචරයාට තමන්ගේ ඔළුව කාගෙන මැරෙන්නේ. එපාම එපාවි. සුදුමාකාර නිබ්බිදාවක් පාලෙන්න පටන් ගන්න මොකද විඥානීය බලන හැම තැනින්ම හරියට කවුද කැවෙන්නේ වරලා අර කිරිගඳ පාතාණයකට ගහන්න හදනවා. එයාට මේක මස්ලෝ දෙයක් වායි. මස්ලෝ බුවක් වායි නැත්නම් තෙල් අපොකු තෙල් කැලේ අයියනේ ගහනකොට බනෝ කිරිකල්. එතකොට මොකද හොට කොට වෙන්නේ? අන්නේ වගේ විඥාන ඇවිල්ල ප්‍රත්‍යෝපේ ගන්න හදනවා නාම රූපයක් නැහැ. නාම රූප නැති වෙලා නෙවෙයි තාම තුනී වෙනවා. ආන් ඔය අවස්ථාවේදී උපේක්ෂා වෙමින් 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 යන්න හදනකොට තේරෙන පටන් ගන්නවා මේ හැම පැත්තෙම විඥාන ඇවිල්ල ප්‍රත්‍යෝපේ ලබා ගන්න හදනවා. වැට ගන්න තැනක් නැති වෙන්න නැති වෙන්න නැති වෙන්න විඥානේ නිකන් අන්ධ වෙයි. අන්ධ විඥානයක් වෙනවා අනිදස්සන විඥානයක් වඩපත් වෙනවා එතකොට යා බලනෝනේ නම් නාම රූපාගේ ප්‍රත්‍ය නොලබෙන අනිදස්සන නැත්නම් අන්ධ විඥානයක නැත්නම් මරණ චිත්තක්ෂණයේ සිදුවෙන වැඩේට සාධරිත වෙන මොකද කරන්නේ කියලා විඥානේ වැඩක් බලා ගන්නවා ඊට පස්සේ යාට බැරි වෙන නාම රූපයට බලපාන ඒක තමයි මාර්ගක්ෂණයේදී සිද්ධ වෙන්නේ සර්වඥන් සඳහන් යම් විදිහකට කහිය කරගෙන හිටපු කපුටේ මූද පැදදී නැව කැඩෙන්න හදන වෙලාවේදී අතහැරියොත් දිසාකාක කියලා කියන්නේ දිසාව දැනගන්න ඒක සම්පූර්ණයෙන් පැනලා ගිහින් බලනවා චූක කොට බීමක් කියනවා තිබුණත් එන්නේ නැහැ ආයෙ නැවට එන්නේ මොකද ආවොත් අල්ලලා කවුද ලාගන්නේ පොඩිමක් නැත්තම් මොකද කරන්නේ කරකිලා හටි වැටලා ආයෙ ඇවිල්ලා නැවේ පහයි අනේ ඔය තමයි නාම රූප ගෙවි යන වෙලාවේදී නිවන ප්‍රත්‍යක්ෂ වෙන්න නම් නිවන පේන්න නම් මේ නාම රූප දෙය කියන්නේ හිර කූඩුවක් බව දැනගන්න. ඒක නැත්තම් මොකද වන්දින් කරන්න දෙයක් නැති කමට ආයෙත් ඇවිල්ලා කම්මැලිකමට එපා වෙවි ආයෙත් අර වරින් වර ඇතිවෙමින් නැතිවෙමින් නාම රූපෙත් නැත්තම් ආසද්පත් ආසෙත් නැත්තම් දෙන්නේ නැතිවීමට වැටෙනවා. ඉතින් මෙන්න මේ පුරුක හරියට දැකගෙන යම් වෙලාවක මේ නාම රූපේ විඥානයේ තපත්‍ය ලැබෙනවා විඥානයේ නාම රූපේ තපත්‍ය ලැබෙනවා කියන තැනට ඇවිල්ලා ඒක සාක්ෂාත් කරන්න අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨියවත් කරන්නේ. දින විදිහ කියන පළවෙනි මාර්ග ඥානවත් සාක්ෂාත් කරන්නේ නැතුව කවදාකවත් මේක මූල ධර්මයකින් කියලා දීලා කරන්න බෑ. ඒක හොඳට කියනවා කමඨාන් සුද්ධ කරනකොට කරනකොටත් අහගෙන ඉන්නකොටත් තේරෙනවා මේ භාවනා හරියට යනකොට යෝගාවචර උච්චර විපංජිත පරිසසිත භාවයටපත් වෙනවා. හරියට භාවනා වෙනකොට නැගිටලා එකක් හරි වැඩිලා කියනවා එක ගුරුවරයෙක් වැඩිලා කියනවා නැත්තම් මම ඉඳගත් ඉතන හොඳ නැහැ කො දිශාව හරි නැහැ මට අද හරි ගිහිල්ලා නැහැ භාවනා. මොකද හේතුව? අර නාම රූප දෙක ප්‍රකට නැහැ. නාම රූප ප්‍රකට තාකලෙක විඥානික ප්‍රතිස්ථාව ලැබුණා කියලා මූල ධර්මයේ දැනගෙන ඉන්නවා නම් මෙන්න මේ පටලැවිල්ල මම තමයි මේ සියලුම ලෝකෙක තියෙන දෘෂ්ටි ඇති වෙන්නේ, නොදැනීම ඇති වෙන්නේ, වර්ණවවට හරි ගැනීම ඇති වෙන්නේ, කවදා හෝ නාම රූප විඥාන අතරින් විඥාන නාම රූප අතරින් වෙනවා. එතනයි නිවන විඥාන නිරෝධය කියන්නේ මේකයි. නාම රූප නිරෝධය කියන්නේ මේකයි කියලා තේරුම් ගත්තොත් අන්නේ යෝගාවචරයට දෙවි යන්න 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 අභීත ශක්තියක් එන්න බලන්න.
හරි මම අද බල දුර්වලයක් බෙලහීන කරගත්තා කියන්නේ. ඒක අපි ගුරු පඬිතුමාට කියන්නේ මේ ජාත්‍යන්තර මැච්මේ බොක්සින් කරියක් වගේ. ප්‍රතිමල්ලවේයි දෙන්න දාන කොටු ඇද්දොත්. ගැටි 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 පුළුවන් කරන් අදින්නම කොටක්. වැටෙන. කවුන් 10 15 යනකොට බලාගෙන ඉන්න මිනිසුන් දෙයිතනවා මේ කොටු පිළිදෙවිද කියලා ගැරන්ටි හැවවා. අන්තිමට දුර්වල කරලා අප කට් එකක් දුන්නට පස්සේ වැටෙන්න ගහන ලොන්ඩ 10 ගහන ගමන් නැගිටින්න බැරි වෙනවා. එක කම්ම නාම රූප විඥාන හේතු වෙන බන්න විඥාන නාම රූප හේතු වෙන උරුත් වේ. එනේ නොකවුට් එක දුන්නා ළපස්සේ එක්කෙනෙක් යතුතුන එක්කෙනෙක් යත බල්ලයට දාගෙන අසවලා දෙන්නේ. සිත්ෙන්ට එනකම් අපිට බුදුන්ගේ කර්ණකුත් නැහැ ධර්මයේ කර්ණකුත් නැහැ මොනම කර්ණකුත් නැහැ. මේ Taman දන්න කාරණාව දන්නවනම් මේ නාම රූපයාගේ ගෙවාදෙන්නේ. විඥානේ කුලක් වර වුණු දෙයක්. මේ විඥානේ නාම රූපේ අල්ලගන්න හදන්නේ වින රක්ෂණ රහත්‍ය අධින්න ගන්න නෙවෙයි යාට මේ නාම රූප නැතු ඉන්න බෑ. විඥානේ නැතු නාම රූපෙට ඉන්න බෑ කියලා අපි හිතාගෙන ඒ නිසා මැරෙන්න බෑ. නමුත් මේ මරණ චිත්තක්ෂණයේදී අපේ පොතේ සඳහන් වෙනවා සමශීෂී නිවනක් කියලා එකක්. මරණ වේදනාව මතිමුත් නාම රූපයගේ විඥානේ ගලව ගත්තොත් මරණ චිත්තක්ෂණේ නිවන් දකින්න පුළුවන් හැබැයි ගා කලින් භාවනා කරලා කියන්නේ. චිත්තක්ෂණික මරණේ ඉස්සරහට ගත්තොත් මේ ප්‍රතිපද මලපොත වගේ පොත්වල විශාල මූල ධර්ම වශයෙන් විස්තර කරනදී හැම චිත්තක්ෂණයකම අතරමැද නිවන තියෙනවා. මේ හැම වෙලාවකම විඥානයේ ප්‍රතිත්තාව ලබන්න ඉස්සෙල්ලා නාම රූපයක් ගැන බලපෑමක් තමයි ආනාපානෙ නොදැනෙන අවස්ථාවේ නැත්නම් දැනීම පටන් ගන්න ඉස්සෙල්ලා ආස්වාදිතිය ඇල්මේ නිතර දීන බලන් හිටියෝ තීරණය පටන් ගන්නවා එන්න කම් බලන ඉන්න විඥානයේක ප්‍රතිස්ථාව ලබන. අන්නේම නොවෙන්න දැඩි අධිෂ්ඨාන යුක්තව භාවනා කරුවොත් ඔන්න තමන්න පුළුවන් වෙනවා. අර සැකබාහේ తాවකාලිකව නැතක. ඉතින් ඒවත් කාලේ හැම දිනකටම මේ පරිශීලනය තව තව කරමින් මේ විෂකව මේ විඥානයේ නාම රූපයේ පත්‍ය ලැබෙන හැටි පත්‍ය නාම රූපයේ විඥානයේ පත්‍ය ලැබෙන හැටි වෙනකට වඩා සියුම් මට්ටමින් ගැඹුරු මට්ටමින් සාදරව දැක බලගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අදට නිමිති ධර්ම දේශනාව මෙතන නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීමේ භාවීවා කියලා. නිශ්චාරණ වනය ආරණ්‍ය සිංහාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදියේ ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ.